යි බෝවන් සියලුම දෙනාට ඉතින් අදවැල එකතු වෙලා ඉන්නේ දහතුන්වන ශේණයේ තවත් පාඩමක් සමඟයි පෞද්ධ ශිෂ්ඨාචාර විෂයේ දහතුන්වන ශේණයේ තවත් පාඩමක් සමඟයි එහනම් හයවෙනි පාඩමේ අපට නියමිත දෙවනි මාතෘකාවෙත අපි යොමුුවම අපට නියම වුණු දෙවැනි මාතෘකාව තමයි සිංගාලෝවාද සූත්‍රය අප කලින් වීඩියෝක සඳහන් කර මංගල සූත්‍රය ගැන බැ මෙම්වීඩියෝවෙන් හඳුන්වන්නේ සිංගාලෝවාද සූත්‍රය පිළිබඳුව සිංගාලෝවාද සූත්‍රය හඳුන්වන්නේ ගිහි විනය ලෙසින් සිංගාලෝවාද සූත්‍රය ඇප වන්නේ දීගනිකායටයි ඉන් මෙම සිංගාලෝවාද සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරනු ලැබේ සිංගාලක සිටු පුත්‍රයාට හරිද දැම්මම කිව්වා සිංගාලෝවාද සූත්‍රය හඳුන්වන්නේ ගිහි විනය ලෙස කියලා පොයින්් එකක් එතකොට සිංගාලෝවාද සූත්‍රය අයත්වන්නේ දීගනිකායට එතකොට අන්න එතන එMCී කිව් දෙකක් තියනවා එතකොට තවයිකක් තියනවා බුදුන් වහන්සේ විසින් දේශනාර මේ දේශනාකරුම් ලැබුේ සිංාලක සිටු පුත්‍රයාටයි අන්න තවත් එම්MCී කිව් එකක් කථන තියෙන ඉතින් මේ සිංගාලෝවාද සූත්‍රයේ අන්තර්ගතය බොහෝසේ තියෙනවා මේ බලන්නක දස අලාමක ධර්ම කොටස් දෙකට බෙදෙනවා සදිසා නමස්කාරය සතර සංග්‍රහ වස්තු කියලා ඔන්න දස අලාමක ධර්ම සත්ේ කොටස් දෙකකට බෙදෙනවා පළවෙෙනියක සදිසා නමස්කාරය දෙක සතර සංග්‍රහ වස්තු ඊට පස්සෙ ආයේ තුදුස්ලාමක ධර්ම තුදුස්ලාමක ධර්ම කොටස් තුනකට බෙදෙනවා භෝගවිනාශක සතර කර්මක්ලේෂ තුන්වෙනිියක සතර අගතිය තුදුස්ලාමක ධර්ම කොටස් තුනකට බෙදනවා බෝගවිනාශමඛ සතර කර්මක්ලේෂ සතර අගති කියලා එතකොට තුවෙන මිත්‍රත්ව වර්ගී කරනය මිත්‍රත්ව වර්ගී කනය එක පාපමිත්‍රවර්ගී කරය කල්්‍යයාන මිත්‍ර වර්ගී කනය මොකක්ද මිත්‍රත්්‍රවර්ගී කරනය කොටස් දෙක පාප මිත්‍රවර්ගී කරනය කල්යාන මිත්‍ර වර්ගී කරනය හතරවැෙනිය එක තමයි ධනය පිළිබඳ සංකල්ත ධනය පිළිබඳ සංකල්ත ඒක කොටස් දෙකකට බෙදෙන දනෝපාර්ජනය එක ධනහිපයීම දෙක්මනියක් දෙවැනි කොටස ධන විසර්ජනය ධනය වියදම් කිරම් ඔන්න දැංක්වර් සිංගාලෝවාද සූස්ත්‍රය සූත්‍රයෙක් අන්තර්ගතය බොහොසේ තියෙනවා කියලා ඉතිං දස අලාමක ධර්ම තුදු ස්ලාමක ධර්ම මිත්‍රත්‍රවාර්ගී කණය ධනපයීම සංකල්පවාගේ කොටස් හතරකට බෙදෙනවා ඉතින් දස අලාමක ධර්මවල සදිසා නමස්කාරය පිළිබඳව තමයි ැම් ම සාකච්චා කරන්නේයන්නේ ඉතින් සිංගාල්ලක සිටිපුත්‍රයා සදිසාාවට නවස්කාර කරන ආකාරය දුටු බුදුරජාණන් වහන්සේ ඔහුගේ නමස්කාරයට ඒන සිංාලක සිටුපුත්‍රයා දැ බුදුන් වහන්සේ වඩිමින් සිටින අවස්ථාවක සිංාලක සිටු පුත්‍රයා දිශාවන් හයට එකැනනි උත්තුර උතුර දකුණ නැගෙනහිර බස්නාහිර ගිනි කොන වයම්ඹ ඊසාන ඒ වගේ දිශාවන් හයත්වයනො ඒ දිශාවන් හයට නමස්කාරය කරනු හරිද ඒ දිශාවන් හයට නමස්කාරය කරන කර කර ඉදිදදදිී ඒක දකිනවා බුදුරජාණන් වහන්සේ ඒත් ඒක දැක බුදුරජාණන් වහන්සේ ඒ සිංහාලක සිටි පුත්‍රයාගේ නමස්කාරයට ද ආදේශකයන්හදිසා නමස්කාරය ලෙස හඳුන්වනු ආදේශකන්නෝ විවිධ නමස්කාරයත් ඒ පිළිබඳ අප පසුව වටහා කරල තේරුම් කළ දෙන්න තින් සිංාලක සිටි පුත්‍රයා සදිසාාව නමස්කාර කරන ආකාරය දැකබුගු දුටුව බුදුරජාණන් වහන්සේ ඔහුගේ නමස්කාරයට ආදේශකයන් ලෙස සදිසා නමස්කාරය සහ යුත්තුකම් යුතුකම් සහ වගකීන් දේශනා කරල තියනු ඒ යුතුකම් සහ වගකීන් දේශනා කරන්නේ සිංගාලක සිටි පුත්‍රයාගේ නමස්කාරයට ආදේශකයක් ලෙස අන්න එක මතගතියාගන්න එතකොට එම යුතුකම් හා වගකින් සමූහයට මෙනි මේ කරුණු අයත්වෙනු පොඩඩක් මෙනි මේක මතගතියාගන්නකො මාතා පිතා දිසා පුබ්බා ආචරයා තත්කිනා දිසා तදාර दिසා පජ मिිතා මச்சාච උත්තර දසකම්මකාර හෙට්ட்டா உදදන් සමන බ්‍රාග්මන ඒතා दिසා නමස්සெய்ය ආලමත්த்தෝ குුේගිහි மாතාපිතා दिසාපුुබ්බා ආචර දක්க்கना दिසා த்தදාරා दिසා පා මිතාමச்சාජ උත්තර දසකම්මකාර දසකම්මකාර හෙට්ටා උද්දන් සමන බ්‍රාග්මනා ඒතා දිසා නමස් සෙය ආලමත්තෝ කුලේගිහි යුතුකම් හා වගකින් සමූහයට මෙ මේවා අයත් වෙනු හරිද ඒ ඒකෙන් අයත්න එතන දිශාවන් හයක් සඳහන් වෙනෝ ඔන්න දිශාවන් හය අහගන්නකො මෙ දිශාවන් හය පොලේගලියගන්න එක පෙරදිග දිශාව දෙක දකුණු දිශාව තුන බටහිර දිශාව හතර උතුරු දිශාව පහ යට දිශාව හය උඩ්ඩ දිශාව එතකොට මේ සදිසා නවත්කාරය කිව්වාම සදිසා සදිසාකිවම සාත් සය අන්න ඒ වගේ හය හය ඊ ලක්කමක් මතකටේ නෝනේ ඒගැන දිශාවන් හය මෙතන පෙරදිග දකුණ බටහිර උතුර යට උඩ යදදි දිශාවන් හයිතින් ඔන්න මේ දිශාවන් හයට යුතුකම්හා වගකන් එක් කහු කල්ලා මේවැ සම්බන්ධ හදනු අන බලන්නකො පෙරදිග දිශාවට සම්බන්ධ කරපු දෙගොල්ලු පෙරදිග දිශාවට මවපිය දූදරු සම්බන්ධය කෞුද පෙරදිග දිශාවට පෙරදිග දිශාවට මවපිය දූදරු සම්බන්ධය දකුණු දිශාවට ගුරු සිසු සම්බන්ධය දකුණු දිශාවට ගුරු සිසු සම්බන්ධය බටහිර දිශාවට ස්වාමි භාර්යා සම්බන්ධය උත්තුරු දිශාවට හිත මිතුරු සම්බන්ධය හිත මිතුරු සම්බන්ධය යටදිශාවට සේවුග සේවක සම්බන්ධය සේවුග සේවක සම්බන්ධය උඩදිශාවට ගිහි පැවිදි සමාධය ගිහි පැවිදි සම්බන්ධය ඕන්න පෙරදි දිශාව පළවෙනි දිශාව හරිද ඉතිං මෞපිය පෙරදිග දිශාව මවෞපියන් පොඩ මතගතියා ගතා මෞපියන් එක කෞද නිතරම ගැතිෙන් ඒ ැනනි මවපියන් එක පවුල ඉන්න කෞුද දදරුව අන්න එතකොට ඒක ඒ සම්බන්ධය මතකතියා ගන්න එක එතකොට දිශාවක් හරි පෙරදිග දිශාව මෞපිය දූදරු සම්බන්ධය ඔන්න හරින දකුණු දිශාව දුණු දිශාවට අඇත්තන ගුරු ගුරුවවි. ගුරුවරුත් එක්ක නිතරමින්න්න කවුද ශිෂ්‍යෝ. ඉතිං ඒකට අපි අදාළ කරගන්න දකුණු ාව ගුරු සිසු සම්බන්ග. දකුණ දිශාව ගුර සිසු සම්බන්ධය. බටහිර දිශාව බටහිර දිාව ටහිරදිය සාමි ස්වාමිය අත් එෙක්ක ඉන්නක කවුද බාර්යා අන් ස්වාමි භාර්යා සම්බන්ධය බටහිර දිශාවෙන් ස්වාමි භාර්යා සම්බන්ධය එතකොට උතුරු දිශාව හතරවෙනි දිශාව තමයි උතුරු දිාව හිත හිත මිතුරු ඉගැන හිතවත් අය සමග මිතුරු මිතුරු අයත්තින් අන්න ඒ අයනි ගැන යා යාලුකම් සම්බන්ධ අන්න ඒ එක තමයි මෙතන කියෙන් උතුරු දිශාව හිත මිතුරු සම්බන්ධය පහ යට දිශාව පහ යට දිශාව සේවය සේව ගැන ැන ආයතන සභාපතිය ගන්නේ කළමනාකාරතුම ලොක්ක අන්නන්නේ අ තමයි ස සේවවිය සේවිය රැකාරංශයති ය සේවය සේවත්තෙක්කම සේවත්තෙක්ක නිතර ගැටෙන්නේ ඉන්න කවුද සේවකය ඒට යන යටදිශාව සමානය සේව්‍ය සේවක සම්බන්ධය උඩ දිශාව උඩ දිශාව උඩදිශාවට ගිහිියන් දැ උඩදිශාව පැවිදි පැවිදි උතුමන් සමග නිතරම ගැටෙන් ඒගැන්නේ ගැටෙනව කියන මෙතන මේ ගට්ටනයක් ඇති කරගන්න ඕනේ මේ ගැටෙනව කියන්නේ ඔවුන් එක්කම සිටිනෝ ඒගැනෙ පැ පැවිදි අය සමග නිතරම සිටින්නේ ගිහිියන් ඒගැනෙ උඩදිශාව සමානයි ගිහි පැවිදි සම්බන්ධය හෙමනැත්තන් උඩ දිශාව සමානයි දි ගිහි සම්බන්ධය අන්න ඒ ආකාරයට සම්බන්ධයන් දිශාවන් හය සබන්ධ හයකට ගොඩනගා ගන්න පුළුවන් ඉහතින් සඳන්කර පාලිය පාල තරම් පාලි වචචන ේ සිංහල් තේරුන් වලට හරවන්න පුළුවන් මේ විදියට ඔන්න අපිට පළවිනියටම යනො පෙරදිග දිශාව සමානයි මවපිය දූදරු සම්බන්ධය විස්තරාත්ම ක ලයිකනෙ ඩැංක් බුදුහාන්ත්‍රුව සිංගලක සිටකුත්‍රයා සදිසාාවන්ට නවත් කාර කරනකොට ඒකට ආදේශකයන් යොම් කරානෙ මොනෝදේ ආදේශකය ඒකෑනේ යුතුකම්හා වගකි ො දේශනා කර කාට දේශනා කර සිංගාලක සිටු පුුත්‍රයාට ඉතිං ඒ දශ දේශනාවන් ඇතුළ තියෙනු මෞපිය දූදරු සම්බන්ධය ඉතින් මෙ මෞපිය දූදරු සම්බන්ධය පෙරදිග දිශාට තමයි ආදේශ කල්ල තියන්නේෙ ඉතිං ඒක යුතුකම් තියනවා ගැනෙ මවෞපියන්ගෙන් දදරුවන්ට වෙන්න ඕන යුතුකම්තියෙනවා දූදරුවන්ගෙන් මෞපියන්ට වෙන්න ඕනේ යුතුකම්තියනවා අන්න ඒවාගේ දේවල් තමයි මේ මාතෘකාවෙන් අපි උගන්නවන්නේ ඔන්න මිනිස්දිවියහි ආරම්භය සිදුවන්නේ දෙමෝපියන් සහ දූදරුවන් අතර පවතින ශුවිශේෂය සම්බන්ධතාවේ මුල් කරගෙන හරිද මවුපියන් සහ දූදරුවන් අතර අකණ්ඩව සම්බන්ධතාවය තබා ගැනීමට තබා ගැනීම ඉතා වැදගත් වෙනවා හරිද මෙම සම්බන්ධතාව මනාව පවත්වා ගැනීම සඳහා දෙමවපියන් විසින් තම දූදරුවන් වෙත පහත්ත සඳහා යුතුකම් පහ කරන්නඕන් මං මේ කියන යුතුකම් පහ එගැනෙන්නේ තැන් කියනවන මිනිස් දිවියහි ආරම්භය සිදුවන්නේ දෙමෝපියන් සහ දූදරුවන් අතර ඇතිවන සම්බන්ධතාවේ මුල් කරගෙන කියලා එතකොට මවපියන් සහ දූදරුවන් අතර අක්කණ්ඩ සම්බන්ධතාවයක් තබාගැනීමට තබාගැනීම ඉතා වැදගත්වෙනු. මෙම සම්බන්ධතාවේ ගොඩනගාගැනීමට දෙමෝපියන් විසින් එගැන් මෙම සම්බන්ධතාවය හොඳ ශත්තිමත් සම්බන්ධතාවයක් වගේ හොඳ සම්බන්ධතාවපියා ගන්න දෙමවපියන් විසින් එකගැන මෞපිය දූදරු සම්බන්ධතාවය හොඳින් පවත්වාගෙන යන්න දෙමවපියන් විසින් එක මවුපිය දූදරු සම්බන්ධතාාවැන් අපි පෙරදිග දිශාවට ආදේශ කරපු මෞපිය දූදරු සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න දෙමවපියන් විසින් කවුඩ දෙමවපියන් විසින් දූදරුවන් වෙත ුතුකම්පා හිට්ු කරන්න ඕන අනිවාද මොකක්ද. පලවෙෙන එක පවින් වැලකීම් දෙක යහපතෙහි පිහිටුවීම තුන ශිල්ප මැනවින් ඉගැන්වීම හතර සුදුසු කාලේදී විවාහයක් කොටදීම පහ සුදුසු කාලයේදී දායාද පැවරීම ඔන්න දෙමවෝපියන් ලේසින් දූතරුවන්ටයි ඉටටු කළ යුතු යුතුකම් පහ මෙන්න මේක අංක එ පවින් වැලකීම ඒගැන පවක් කරනෝනං ඒක වලක්වන්න දෙමෝපියන් කටයුතු කරන්නඕන හරිද ලේසි තේරුම් තියන්නේ වැඩියර් තේරුම් කරනයන්නෑ ඒක කියවන ගොටම තේරෙන හරිද දෙක යහපත එෙහි පිහිටුවයම ඒගැන යහපත් ක්‍රියාදාමල පමණක් පිහිටුවන්නඕන ෞවලින් දැස්සල පෞවලින් වලක් වන්න ඕන කියලා ඉටබසේ යහපත පින් පින් අතෙහි වැඩවලම විතරකේ කියැන යහපත් වැඩවල පමනක් පිහිටුවන්නු තුන්වැනික ශිල්ප මැනවින් නිගැන්නීමම් දැන්වලට අම්මල හොඳින් උගන්නවන ඕනේද අන්නේ එක හොඳ යුතුකමක් ශිල්ප මැනවින් උගන්නවන්න ඕනේ ගැන මේක අම්මලාගෙන් ළමයිට වෙන්න ඕන යුතුකමක් මම්මේ කියන් සුදුසු කාලයේදී විවාහය කොටදම් සුදුසු කාලයාවම අම්මලා විසින් විවාහයක් කොට කල්ල දෙන්නවම් ඊට පස්සේ පස්වෙනියක සුදුසු කාලයේදී දායාද පැවරීමේ කියන මවපියන්ත දෙමවපියන්ට හිමි දේපල සුදුසු කාලයේදී තම දූදරුවන් විත පවරාද කිය තමයි මෙතන සඳහන්ුවෙන් ඔන්න දෙමෝපියන් තම දරුවන් සඳහා මෙම යුතුකම් පහ ඉටුකොදර් විට දෙමෝපියන් තම දූ දරුවන් වෙත මෙ යුතුකම් පහ ඉටු කරාට පස්සේ දූ දරුවන්ද තම දෙමෝපියන් වෙත මෙම යුතුකම් පහ හිටු කරන්නන්. හරිද මෙම යුතුකම් පහකිුවම ඒ යුතුකම් පහම ආය කරන්න නෑ ව යුතුකම් පහත්තියන ඒැන දූදරුවන් විසින් තම දෙමවපියන් වෙත ඉටු කළ යුතු යුතුකම් පහත්තිය දූ දරුවන් විසින් දැ මම ඉස්සල්ලකිවේ දෙමෝපියන් විසින් දදරුවන්ට දැන් කියන දූදරුවන් විසින් දෙමවපියන්ට ඉටු කළ යුතු යුතුකම් පහ එක මැනවින් පෝෂණය කරන්නවා මකක්ද මැනවින් පෝෂණය කරන්න දෙක සියලුම කටයතු ඉට්ටුකරදීම් සියලුම කටයුතු ඉටුකරදීම. තුන කුළ පරම්පරාව ආරක්ෂා කිරම් කුළ පරම්පරාව ආරක්ෂා කිරීම් හතර දායාද රැකබලාදීම් දායාද රැක බලාදීම පහ මිය ගිය පසු පින් අනුමෝදම් කිරීම. හරිද එක මේමං කියන්නේ ආයත්්‍යනෝ දූදරුවන් විසින් දෙමවපියන්ට කළ යුතු YouTubeුතුකම් පහ ඉස්සල සඳහන් කරේ මවපියන් විසින් එහන් දෙමෝපියන් විසින් මෝපියන් දෙමෝපියන් විසින් ද දරුවන්ටටු කළ යුතු යුතුකම් පහ දැම්මම කියන්නේ දෙමවපියන් විසින් එෙමේ දදරුවන් විසින් දෙමවපියන් ටු කළ යුතු YouTubeුතුකම් පහ හොඳට මතකති යන පටලවාගන්න එපා එක මැනවින් පෝෂණය කරන්නන් ඒකැනි දැන් ඔයාලා කුඩාකාේ දෙමවපියෝ ඔයාව ඒ ගැන දූදරුවන් කුඩාකාලයේේදදි දූදරුවන්ව දූදරුවන් කුඩාකාලයේ දෙමෝපියන්න්න පෝෂණය කරන්නේ ඉ තිං දෙමෝපියන් වය රදු වුණනාට පස්සේ රෝගාබාධ වැළඳනාට පස්සේ යාලව මැනවින් පෝෂණය කරන්න ඕන කියතෑ මෙත්තනින් සඳහන් කරන්නේ දෙවනිය එක සියලුම කටයුතු ටු කර දීම ඒ ගැන යාල වය ෘදු වුණනාට පස්සේ හරියට ඇවිං එහෙන්න්නෑ ඒ වගේ තත්ව ගොදුරුණාට පස්සේ ලෙඩරෝගා අදයට ගොදුරුුණාට පස්සේ මෙයාල මෙයාලගේ සියලු කටයතුයිටු කල දෙන්නඕන විධ විධ කාරයන් වෙන්න පුළුවන් අතිං අල්ලගෙන යන්න වෙන්න පුළුවන් එතකොට බත් කවන්න වෙන්න පුළුවන් නාවන්න වෙන්න පුළුවන් හැම එකෙන් මෙතන කියනන සියලුම කටයුතුයුටු කරදීම ඔයාල පොඩිකාලේ අම්මල තාත්තල ඔයාලට කරා වගේම ඔයාලත් අම්මල තාත්තලාට ආයම කරන්න ඕන කියන ස්වභාාවයක්තමයි මෙතනින් අදහස් වෙන් තුන කුල පරම්පරාව ආරක්ෂා කරදීම ඒ කියන්නේ ආවනේද කුල පරම්පරාව දැන් ඔොයාලගේ ආචර සීයගෙන් ඔයාලගේ අම්මල තාත්තලාටය තකොට අම්මල තාත්තලාගෙන් ඔොයාලට පර ඔයාලට වගකීමත්තියෙනවා ඒ කුල පරම්පරාව ආරක්ෂා කරගෙන තවත් කුල පරම්පරාව බිහි කරන අන්න ඒ එකතායම් මෙතනින් කුල පරම්පරා ආරක්ෂ කරවා කියල කරුණෙන් කියන්නේ ජිත්තුකමක් විදිහයට කියෙන් හතර දායාද රැකබලාදීම ඒකන්නේ ඔයාට දැන් දායාද පැවරවාට පස්සේ දෙමාවපියන් විසිනෙම දායාද පැවරවාට පස්සේ ඔහේ විනාශවේ යන්නට හේෙන කුඹර විනාශ වීගෙනයන්නට ඉඩ නොදී ඒව රැකබලාගෙන ඒව ෂයම්පෝෂිත මට්ටමින් පවත්වාගෙනෑමට හොඳින් රැකබලාගෙනයාමට ොර සතුරවාදීන්ගෙන් මුදවාගෙන හොඳින් රැකබලාගෙන කට යුතු කරන්න කියලා තමයි මේ කියන්නේ හතරවෙනි යුතුකම දායාද රැකබලාදම්ය කියන්නේ එතකොට පහ මිය ගිය පසු පින් අනුමෝදන් කිරීමම් ඒකන දෙමෝපියන් මිය ගියාට පස්සේ පින් අනුමෝදන් කරන්න කිය තමයි දූදරුවන් විසින් දෙමවපියන්ට එටු ක ට එටු කළ යුතු යුතුකම් පහතුරෙන් අන්තිමේක මිය ගිය පසු පින් අන්මෝදන් කිරීමෙන් කියන්නේ ඉතින් මෙම යුතුකම්සා වගකීම් දහය නිවරදි ඉටු කරන විට මවපියන්සා දූදරුවන් අතර විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩ නගාගත හැකි බව බුදුන් වහන්සේ දේශනා කල තියෙනවා මේ නිසා මෙ මූලික සම්බන්ධතාවය පවත්වා ගැනීම සමාජ ප්‍රගමනය සඳහා බෙහෙවීන් වැදගත් වෙනවා කියලා අපට සඳහන් කරන්න පුළුවන් මීළඟට තියෙන්න්නේ දැන් අපි කතා කරා මௌපිය දූ දරු සම්බන්ධය හරිද මීළඟට අපිට තියන්නේෙ ගුරු සිසු සම්බන්ධය ගරු සිසු සම්බන්ධය ඒකට මාතෘකා සාකට්ටගන කලින් යම මතක් කරනවා අපගේ මෙම youtube නාිකාව බස්ක්‍රයි් කරනඇත්තන් ස්ර් කරන්න මෙම ීඩියෝ ඔබගේ බෞදධ සිිෂ්ටාර්්චාර්ය හා ධාරන යහලකට හෝ යහළියකට යවන්න පුළුවන් සයා කරන්න එම නැත දාහම් පාසල් යන නගේට මල්ලියත මේක සයාගල්ලෞ දවක් දෙෙන පුළුවන් පාඩ පුළුවන් ඔයාලගේ ප්‍රශ්නය දිරිපාත් කරන්නක මෙන්ටයක් කරහා නැතා ඕනමද එක්කම මෙෙන්ටයක් කරහා දාන පුළුවන් එතකො ල කරන්න කමෙන්් එක දාාන ෂයා කරන්න මතගැතු सबස්ाइ කරන්න सबබाइ කරලා බෙල්ක එක ඕ ලෙස සබන්න එතකොට වි මමපලෝ් කරපු ගමන් පොයාලට නොිකන් න හරිදඔන්න අනි සම්බන්ධය තමයි දකුණු දිශාවට සමාරපු ගුරුසිසු සම්බන්ධය. දකුණ දිශාවට සම්බන්ධ කරපු ගුර සමාන කරපු ගුරු සිසු සම්බන්ධය. දෙමවපියන් විසිම් බිහි කරන දරුවා සමාජයට වැඩදායි පළදායි පුද්ගලෙකු බවට පත් කරන්නේ කවුද ගුරුවරයෙක් විසි. ඉතින් මේ නිසා මිනිස්දිවියේ ආලෝකය ලෙස ගුරුවරය නම් කරනු. දැනුම ආකල්ප කුසලතා, ගුරුවරයා විසින් ශිෂ්‍ය තුළ සංවර්ධනය කරනු මොකක්ද දැනුම ආතල්ප උසලතා ගුරුවරයා විසින් ශිෂ්‍යයා තුළ සංවර්ධනය කරනු. සිංගාලෝවාද සූත්‍රයේ ගුරුවරයා සහ ශිෂ්‍යාතර සම්බන්ධතාවය දහුම් දිශාවට පිළිබිමු කල්ල තමයි තියෙන්නේ. මොකක්ද සිංගාලෝවාද සූත්‍රයේ ගුරුවරයා සහ ශිෂ්‍යා අතර සම්බන්ධතාවය සමාන කරල තියෙන්නේ පිළිබිබු කල්ල තියෙන්නේ දකුන් දශාවට එහිදී ගුරුවරයා විසින් එහිදී තම එහිදී ගුරුවරයා විසින් තම ශිෂ්‍යයන් වෙත මෙන්න මේ යුතුකම් පහ ඉටු කළ යුතුයි මොකක් ද එහිදී ගුරුවරයා විසින් කොහොදර මතකතියාගෙන ගුරුවරයා විසින් හවද ගුරුවරයා විසින් තම ශිෂ්‍යන්ට පහත්ත සඳහන් ඒගැන මම මේ කියන යුතුකම්පහ ගුරුවරයා විසින් ශිෂ්‍යයන් හට මෙම යුතුකම් පහ ඉුටු කළ යුතුයි. ඔන්න හොඳට අහගන්න යුතුකම්පහ එක මැනවින් ඉක්මවීම මැනවින් ඉක්මවීම දෙක මැනවින් ඉගැන්වීම මැනවින් ඉගැන්වීම තුන සියළුම ශිල්පශාස්ත්‍ර ඉගැන්වීම සියලුම ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම හතර හිතමිතුරන් හට හඳුන්වාදීම හිත මිතුරන් හට හඳුන්වාදීම පහ සෑම විටම ආරක්ෂාකිරීම් සෑම විටම ආරක්ෂා කිරීම ඔන්න ගුරුවරයා විසිීම නම ශිෂ්‍යයන් වෙත මෙන්න මේ යුතුකම් පාහ ඉටු කරන්න ඕන සිංගාලෝවාද සූත්‍රයට අනුව සිංාලෝවාද සූත්‍රයට අනුව ගුරුවරයා වින් තම ශිෂ්‍යයන් හට මෙන්න මේ යුතුකම් පාහ එටු කරන්න ඕන මැනවින් හික්මවීම් ඒ යන්නේ තම දැනුම දෙන්න ඕන ආකල්ප දෙන්න ඕන කුසලතාදීල මේ ශිෂ්‍යයා ශිෂ්‍යයන්ව මැනවින් හික්මවන්න ඕන තේරුවාද ඉක්මවීම තුළ විශාලාර්ථ තියනු විශාලාර්ථ මේ वीඩियो තුළ සඳහන් කරන්න බෑ සඳහන් කරොත් මෙ वीडियो ඉතා දිග වීඩියෝ බොඩ් පත්න ඒ හින්දා මැනවින් හික්මවීම යන කෙටි අරුථ විතරප පාවිච්චි කරගන්න මැනවින් හික්මවීම ඊට පස්ස දෙවනයට කියනු මැනවින් ඉගැන්වීම මැනවින් ඉගැන්වීම. මැනවින් ඉගන්නනවා කියන්නේ සියලමදේ ගුරුමෂ්ියයක් ්‍රහිතවා ගුරුමुෂ්ටයක් රහිතව ගැන ගුරුවරයා තමගේ සිත තුළ මන්සතු දෙයක් තියාගන්න නැතුව සියලුමදේ තම ශිෂ්‍යයන් වෙත ඉගැන්වීම ඒ වගේම හොඳ යම් දේක තිබෙන හොඳ නර්ග සියල් සියලු පැතිකඩයන් මනාව ඉගැන්වීම තමයි මෙතැනින් පිළල්බබුව වෙන සියලුම ශිල්ප ශාස්ත්‍රි ගැනීම ඉහත සඳහන් කළ පරිදිම ස ගුරුවරයා දන්නා කියා සෑමදේම ශිෂයන් හට පැවය යු සියලුමදේ ශිල්පශාස්ත්‍ර විදියට එම සියලු ශිල්ප ශාස්ත්‍රය උගන්නන්න ඕන ඒක තමයි ගුරුවරයාගේෙන් ශිෂ්‍යයන්ට වෙන්න ඕන යුතුකම එතකොට හතර හිත මිතුරන් හට හඳුන්වාදීෙන් ගුරුවරයාගේ දැන් ගුරුවරයා ඒ කියල ගන්නකෝ කියලා ඔන්න හිතමිතුරුව තුන් දෙනෙක් ඉන්නු ඉතිං ඔන්න ඊ තමයි ශිෂ්‍යය ඉතිං හට හඳුන්වල දෙන්න ඕන ඒ හිත මිතුරු හඳුන්වල දෙන්න ඕන මෙන්න මේ අය තමයි මෙ මේ ඊ කියනෙක් කෙන තමයි මගේ හොඳම ගෝලයා අන්නේ වගේ එහම කියලා හඳුන්වල දෙන්න ඕන ඳම ගෝයා මේ අතයි වැඩීම ලකුණු ගන්නේ අන්නේ වගේ කියලා අඳුර්ල දෙන්නවා පහ සෑන විටම ආරක්ෂා කිරීම ඒ ගැනේ ආරක්ෂා කරන්න පුළුවන් වෙලාවත්තියනුනේ ඒගෙන් දැන් ඕන නූතන සමාජය වර්තමානය ගත්තොත් ඉස්කෝලය තා හතාමාරි ද එකහමාරි මේ කාල පරාසය තුළ සෑම විටම ආරක්ෂා කරන්න ඒ මොකද ළමුන් විශය බාහිර ක්‍රාකාරකම් වල යදනු ළමුන් වීදවිර ක්‍රියාකාරකම්වලයදනු ඒ නිසා ළමුන් සෑමවිටම ආරක්ෂා කිරීම ඔන්නම් අදේ නම් අතකතියා ගන්න ළමුන් සෑමවිටම ආරක්ෂා කිරීම ගුරුවරයාගෙන් ශිෂ්‍යයා ශිෂ්‍යයන්ට සිද්දුවිය යුතු යුතුකම ඒක සඳහන්වෙන් සිංගාලෝවාද සූත්‍රයේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිංගාලක සිටිු පුත්‍රයාට අන්න අද ඉන්නම් මතක තියයාගෙන සෑම් ඔයාලව ආරක්ෂා කරන්නේ ගුරුවරයා සිංගාලෝවාද සූත්‍රයේ තියෙන කරුණත් හෙවත් යුතුකමක් වෙනුවෙන් පමන් යුතුකමක් වෙනුවෙන් හරිද ඊට එහා තවත් දුරගියපු දේවල් තියනො හරි ඊට අපි ඊළඟට සාකච්ඡා කරමවා ශිෂයන් විසින්ද තම ගරුවරයන් වෙත මෙන මේ යුතුකම්පහ ඉටු කරන්න ඕන්න. දැම්මකිව්වා ගුරුවරුන් විසින් තම ශිෂ්‍යයන්වවෙති ඉට්ටු කළ යුතු යුතුකම්පහ. මොකදද මැනවින් හික්මවීම මැනවින් ඉගැන්වීම සේර්ම ශීල්පශාස්ත්‍ර ඉගැන්වීම මැනවින් හික්මවීම මැනවින් ඉගැන්වීම සියල්ුම ශීල්පශාස්ත්‍රය ගැන්වීම හිතමිතුරන් හට හඳුන්වාදීම. සෑම විටම ආරක්ෂා කිරීම යනේවා. හරි ඊළඟ එක තමයි ශිෂ්‍යයන් විසින් දැන් ගරුවරුන් හට ගුරුවරුන් විසින් ශිෂ්‍යන්ට යුතුකම් පහහිටු කරාන්නේේ ඇයි දැ ශිෂ්‍යයන් විසින් ගුරුවරුන්ට යුතුකම් පහහිටු කරන්න නැද්ද අන්නදී ගුරු ශිෂ්‍යයන් විසෙන් ගුරුවරුන්ට එතුු කළ යුතු යුතුකම් පහ මෙසේ එක ගුරුවරයා දුටුවිට ආසනය නැගී සිටීම ගුරුවරයාට අවශ්‍ය ලෙස උපස්ථාන කිරීම තුන ගුරුවරයාගේ වචනයට ඇහුන්කන් දීම හතර ගුරුවරයාගේ සියලුම කටයුතු ඉටු කර දීම පහා මනා කොට ඉගැනීම ඉග මැනැවන් ඉගැ හරිද අංකිවවා ශිෂ්‍යයන් විසින්ද ගුරුවරුන් හට තුකම ඉටතු කරන්න ඕ ඔන්න. පලවිනියට කියනත් ගුරුවරයා දුටුවිට ආසනයේ නැගිටී. දැන් ඔන්න අපි හොඳට වාඩිවෙලා ඉන්න. ගුරුවරයෙක් ඔන්න අප අස්සලට ඔන්න ළඟාවෙනවා ඇවිදිමින් ගුරුවරෙක්ෙන්. ඔන්න අපි ගුරුවරය දකිනු. දකිනවාත් එක්කම අපි ආසනයක වාඩිවෙලා ඉන්න ඕනම් අනිවාරම නැගිටන්න ඕන. ඒක යුතුකමක් කොහෙද සඳහන්නි සිංහාලොවාද සූත්‍රයේ ඉතිං. අපි ඒක යුතුකමක් විටියට සල කළා ඒක වැඩි හිටියන්ට ගෞරෝගන්න ඒ සිරි තත් හිතේ තියාගෙන අපි ගුරුවරයා දැක්තහම ආසනය නැගිටින්න ඕන දෙවන ඒක ගුරුවරයාට අවස්ස ලෙස උපස්ථානි කිරීම දැන් ගුරුවරුන්ට වතුරති බාතිවෙන් පුළා දුරු ගුරුවවරුන්ට බඩගින්නක් ඇතිවෙන්න පුළුවන් ගුරුවරුන්ට යන්කිසි ලිපිද්‍රරග කවශ්‍ය වෙන්න පුළුවන් ගුරුවරුන්ට ත කිසියම් හෝ අධ්‍යාපන කටයුතක් සඳහා විී විවිධදේ ගුවමනා එපාකම් වෙන්න පුළුවන් ඉතිං ඒ දේවල් ඒ ගැනෙ අධ්‍යාපනයට අධ්‍යාරදේව ඒවා ඒ සඳහා අවර්්‍ය ලෙස උපස්ථාන කරන්නන ගුරුවරයා රෝගාතුර ීසිටේ නම් ුවරයාට පස්ථාන රීම වගේ දේවල් මෙතනින් අපට වටහගන්න පුළුවන් ඕන්න තුන්වෙනි එක ගුරුවරයාගේ වචනයට හුංකම් දෙන්න ඕන දැන් ගුරුවරයා එක් සැරයක් කිව්ව නි්ශබ්ද වන්න කියලා නිශ්ශබ්ද වෙන්නඕන ඉතින් ඒ නිශ්ශබ්ද නොවුනො අපි සිගාලෝවාද සූත්‍රයේ දකුම් දිශාවට සමාන කරපු ගුරුසිදුු සම්බන්ධය තියෙන යුතුකමක් වන ශි ශිෂ්‍යයන් විසින් ගරුවරුන්ට ඉටු කළ යුතු යුතුකමක් වන ගුරුවරයාගේ වචනයට ඇහුන්කම්දීම යන කරුණ අපි කඩකරාවෙනවා නි්බ්ද එතනදි නිශ්ශබ්ද නොෝම් අන්න තේරුණානේ ගුරුවරයාගේ වචනයට හැම විටමද නිශ්ශබ්දනවාගේ ලිතරන් න්නේෙ මේ ගරුවර වචන පිට කරන්න පාඩන් කරන්න එන්න මේ බැල්ද ටික්කරන්න ඒවාගේ වචනවට ඇහුම්කම් දෙන්නන්. මොකද ගුරුවරයා ඔබේ යහපත පිණිස පමණය වැඩ කරන්නේ ගුරුවරයා ගුරුවරයාගේ යහපත පිණිස නෙවෙයි වැඩකරන්නේ ඔබේ අහපත පිණිසයි හතරවැනි ගුරුවරයාගේ සියලුම කටයුතු ඉට කරදීම මෙමගීන් අදහස් වන්නේ ගුරුවරයාගේ තිබෙන සියලුම කටයුතු එකන රෝගාතුර වුවහොත් උපස්ථාන කිරීම එතහොට අ්‍යාපනික කටයයුත්තක් රාජකාරි කටයුත්තක් වුවහොත් යට ලෙහිසි පාසු කරදීම ඒවැනි කටයුතු එතකොටට පහ මනා කොට ඉගැනීම එගැන් තමන් ඉගෙන ගන්න ඕන ගුරුවරයාට කරන යුතුකමත් ශිීෂයන් විසින් තම ගුරුරයන්ට කරන යුතුකමත් තමයි මනාව ඉගැනීම තේරනාාද ඉගෙන් හොඳී නිගෙන ගැනීම තමයි ගුරුවරයන් ළමයි විසින් තම ගුරුවරුන්ටගන්න යුත්තුකමක් හොන්ඳින් නිගෙන ගත්තහම ඒක යුතුකමක් විදියට තමයි සැලකෙන්නේ ඒක තමයි ශිෂ්‍යයන් විසින් තම ගුරුවරුන් එත ඉටු කළවි යුතු යුතුකම්පයි අන්තිම එක මනා කොට ඉගෙනගෙනගෙන හොඳින් ඉගෙනගෙන තම ගුරුවරුන්න සැනැසීම දැන් ගුරුවරුවු ඇත්වශයම හදවතිීම සතුටු වෙනවා ඔබ හොඳී විභාගේ සමත් වනොන් අන්න ඒ වගේ තුටකට පත්වන් පත් කරන්න පුළවාන් ඔබ හොඳින් වි භාගටම් මුහුණති හොඳින් විශිෂ්ට සාර්තැක් ගාත්තුහරි ඉති අනෙක් ී තුළින් ස්වා භාරයා සම්බන්ධය එහිතමි තුරු සම්බන්ධය සේවස ඒවක සම්බන්ධය ගිහි පැවිදි සම්බන්ධය වගේ මෙම සම්බන්ධ හතර ගැනම ීඩියෝ ඉදිරි පත් කිරීමට ස උදානම් වෙනවා එහෙනම් YouTube செය සමගැදී සිටින්න මෙ ීඩयो හැකිතා ෂයා කරන්න නොදන්න යාළුවන් අතරේ දන්න යාලුවන් අතරේ ුව ශයා කලබස්ाइ් කරල්ලාප කල්ල ැනලෙක් ගම් හරි ඒනම් ඔයාලා ීඩ එක දෙයක් ගත්ත කියලා හිතන ඕන සබස්රाइ් කරන්න ශයා කරන්න හරි සබ දවස